ඒවන් සුබ දසනක් වාසනාවන්ත දසනක් නිරෝගිමත් දවසක් ඔබට ප්‍රාර්ථනා කරනවා. අදත් මුළු දිවයිනටම බලපෑමට වෙන පරිදි ඇඳිර නීතිය ක්‍රියාත්මක වෙනවා. නිරෝධායන නෛතික සීමාවන් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා බොහොම ආදරෙන් හත්වෙනි පැය කණ්ඩායම අදත් ඔබෙන් ඉල්ලනවා. මේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ගැනීම වෙනුවෙන් අරගෙන තියෙන ක්‍රියාමාර්ගවලට ඔබ කොන්දේසි විරහිතව සහයෝගය දක්වන්න. ඒ ඔබෙත් රටෙත් යහපත වෙනුවෙන් ඒසයි වෙනුවෙන් කැප වෙන්න කියලා බොහොම ආදරෙන් අදත් උදෑසන ඔබෙන් ඉල්ලනවා. අද අපි හත්වෙනි පැය කාලය වෙන් කරන්න සූදානම් වෙන්නේ මේ වෙනකොට කොරෝනා වසංගත ව්‍යාප්තිය අපේ රට කොතනද තියෙන්නේ අපි කොහොමද ක්‍රියාත්මක වෙන්නේ මේ තත්ත්වයෙන් අපිට මිදෙන්න හැකියාවක් නැද දැන් බොහෝ වෙලාවට අගහරුවාද අලුයම පහත ඇඳිර නීතිවත් කිරීමට නියමිත ඉතින් පස්සේ රට සාමාන්‍යකරණයට ලක් වේවි කියලා බොහෝ දෙනා විශ්වාස කරනවා ඒ වෙනුවෙන් තමයි ලිහිල් කිරීම සිද්ධ කරන්නේ ඉතින් පස්සේ අපි ඇසිරෙන්න ඕන කොහොමද යම් අවදානම් තත්ත්වයක් තියනවාද තියනවනම් ඒක හඳුනාගෙන තියෙන කොහොමද කියන කාරණා පිළිබඳව සහ ලෝකයේ මේ වෙලාවේ කොරෝනා ව්‍යාප්තියට මේ අභියෝගයට මුහුණ දෙන්න කොහොමද කියන කාරණේ පිළිබඳවත් අපි අද මේ හත් වෙනි පැය ආරම්භයේදී සාකච්ඡා කරන්න සූදානම්. එබෙනෙවෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නියෝජනය කරමින් බොහොම ගෞරවයෙන් අපි ආරාධනා කළා මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහත්මනි තාමත් ආදරෙන් ආයුබෝවන් සුබ දවසක් කියලා බුදුන් පිළිගන්නවා. මහාචාර්යතුමා මේ වෙලාවේ කොරෝනා වසංගත ව්‍යාප්තියත් එක්ක අපේ රටේ ව්‍යාප්තිය පාලනය ලෝක අනෙක් රටවල් එක්ක ගත්තහම කොහොම තැනක තියෙන්නේ? ඔව් ඇත්තරම දසුන් මෙතන අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපිට ගොඩක් සතුටු වෙන්න පුළුවන් අවස්ථාවක් තමයි අපි ඉන්නේ මොකද අනිත් රටවල් එක සංසන්දනය කරලා බැලුවාම දැන් ලෝකයේ අනිත් රටවල් දිහා සංසන්දනය කරනකොට අපි දකිනවා රෝගීන් දහස් ගණන් වලින් මතු වෙනවා එක දවසකට. එහෙම නැත්නම් මරණ සිය ගණන් වලින් සිද්ධ වෙනවා බොහෝ රටවල. ඉතින් ඒ තත්ත්වයක බලනකොට ශ්‍රී ලංකාවේ තත්ත්වය දැනට වාර්තා වුණ රෝගීන් සංඛ්‍යාව 1140 ගණක් වගේ ඉන්නේ. හැබැයි ඔය සංඛ්‍යාවෙන් විතරක්ම සංඛ්‍යාවලින් පමණක්ම අපිට මේ සංසන්දනය කරන්න අමාරුයි. මොකද මේ 1100 ගාන ඇති වුණේ අර රෝගීන් පළමු වාර්තා වුණ රෝගී රෝගියාගේ සිට මේ දක්වා ඒ සියලුම රෝගීන් එකට එකතු කිරීමෙන් තමයි ඔය 1140 ගාන ඒ ගණනය කිරීම ලැබිලා තියෙන්නේ. හැබැයි සුව වෙලා ගිය ප්‍රතිශතයේ සුව වෙලා තියෙන ප්‍රතිශතයේ දැන් ඇත්තටම ඊට වඩා වැඩි. ඒ කියන්නේ 600 ගානකට වඩා වැඩි ප්‍රමාණයක් සුව වෙලා ගිහිල්ලා තියෙනවා. සක්‍රීය රෝගීන් කියලා අපි ගත්තොත් මේ අවස්ථාවේ ඉන්නේ 400 ගානක් වගේ. ඒ සක්‍රීය රෝගීන්ගෙත් 90%කට වැඩි ප්‍රමාණය රෝග ලක්ෂණ ඉතා අවමව පෙන්නනව රෝග ලක්ෂණ නොපෙන්නන සංඛ්‍යාව. එතකොට දැන් අපි ගත්තොත් එහෙම දැඩි සත්කාරක ඒකවල ඒකකවල රෝගීන් නැති තරම් ඉන්නේ එක්කෙනෙක් වගේ සංඛ්‍යාවක්. ඉතින් අනිත් රෝහල් වල ඇතුළත් වෙලා ඉන සංඛ්‍යාවත් ඇතනම රෝග ලක්ෂණ නොපෙන්නන තරම්. ඒ විතරක් නෙමෙයි තවම අර සමාජයේ මේ රෝගීන් පැතිරීම කියන එක තාම සිද්ධ වෙලා නැහැ. ඒකෙන් අපිට කියන්න බෑ සමාජයේ රෝගීන් නැහැ කියන එක. හැබැයි මේ අවස්ථාවේ රෝගීන් දකින්න සක්‍රියව දකින්න හම්බ වෙන්නේ තවමත් අර පොකුරු ආසාදනය කියන தත්ත්වය. තව සංඛ්‍යාලයකණියක් මම පෙන්වන්න කැමතියි. දැන් ලංකාවේ ඒ රෝගීන් සංඛ්‍යාව විතරක් නෙමෙයි මිලියනයකට ඉන්න රෝගීන් සංඛ්‍යාව ගත්තොත් එහෙම මිලියනයකට ඉන්නේ බොහොම පොඩි රෝගීන් සංඛ්‍යාවක් 40ක් විතර වගේ. ඒකත් අනිත් රටවල් එක්ක සංසන්දනය කරනකොට ඉතා හොඳ සංඛ්‍යාවක්. ඒ වගේම මරණානුපාතයක ගත්තත් ලංකාවේ රෝගීන් 100කට මරණ 0.8 වගේ ප්‍රමාණයක්. ඒක අනිත් රටවල් දැන් අපි ඇමරිකාව ගත්තත් 112ක 5ක ප්‍රමාණයක්. ඒ වගේම එක්සත් රාජධානිය ගත්තොත් 114කට ආසන්න ප්‍රමාණයක්. ඉතින් කලාපයේ විතරක් නෙමෙයි ලෝකයේ දත්ත සමග සංසන්දනය කරනකොට මම හිතන්නේ ලංකාවේ තත්ත්වයේ පාලනය ඉතාමත්ම හොඳ මට්ටමකට තියෙනවා. ඒකේ ගෞරවය මම හිතන්නේ සමස්ත ශ්‍රී ලංකා වාසීන්ට, ඒ කියන්නේ ශ්‍රී ලංකා රජයට, නායකත්වයට, සෞඛ්‍ය ක්ෂේත්‍රයට, ත්‍රිවිධ හමුදාවට, පොලිසියට, රාජ්‍යාංශයට, පෞද්ගලිකාංශයට, විශේෂයෙන්ම ශ්‍රී ලංකා ජනතාවට මේ ගෞරවය හිමි විය යුතුයි. දැන් මේ අසල්වැසි ඉන්දියාව ගත්තම අසල්වැසි ඉන්දියාවේ ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළ යනවා. ඒක අපේ රටට බලපෑමක් නෙවෙයිද? ඉන්දියාවේ තත්ත්වය ලංකාවට වඩා ගොඩක් වෙනස්. මොකද ඉන්දියාවේ සාධක ජනගහන, ජනගහන ඝනත්වය ඊට වඩා ගොඩක්ම අපි මෙතනදී ඉතා වැදගත් සාධකයක් තමයි ලංකාවේ සෞඛ්‍ය සේවය කියන එක. ප්‍රාථමික සෞඛ්‍ය සේවය. ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවය ඉතාමත් ශක්තිමත්. මම හිතන්නේ ඒක තමයි ලංකාවේ පාලනයට ඉතා වැදගත් හේතු වෙලා තියෙන්නේ. ඉතින් ඉන්දියාවෙන් ලංකාවට බලපෑමක් වෙයිද? එහෙම වෙන්න තිබ්බා ඉන්දියාවෙන් ලංකාවට පැමිණීම පාලනයක් නැතුව සිද්ධ වුණා නම් මේ අවස්ථාවේ ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒ ගමනාගමන පාලනය ආරක්ෂක කටයුතු නීත්‍යානුකූල හෝ නීත්‍යානුකූල නොවීම ආකාරයෙන් පැතිරීම මම දන්න ආකාරයට
ලංකාවට ආකාරයෙන් පැමිණීම වදන් ආකාරයට ඉතා දැඩි ලෙස පාලනය කරලා තියෙනවා. අපි ඉන්දියාවෙන් ආනයන අපේනන බොහෝ දේවල් සිද්ධ කරනවා. ඒ ඔස්සේ කොරෝනා යලි අපේ රටට ඇතුළු වීමේ අවධානමක් තියෙනවා කියලා හඳුනාගෙන තියෙනවද ඔය තුමනේ? එහෙම නැත්නම් ඒක අසත්‍යයක්ද? මොකක්ද ඒකේ தත්ත්වය? මෙහිදී මේ රෝගය දැන් මේ රෝගයේ පැතිරෙන ඒ ආකාරය බැලුවාම මේක ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ බිනිති ආකාරයෙන්. ඒ කියන්නේ ආසාදිත පුද්ගලෙක්ගේ බිනිති තවත් පුද්ගලයෙකු මතර කෙලින්ම ඒ කියන්නේ කැස්ස හෝ කිවිසීම නිසා කෙලින්ම පතිත වීමෙන් ඕ එහෙම නැත්නම් ස්පර්ශයක් මත පතිත වෙලා ඒ ස්පර්ශයෙන් පතිත වුණ ආසාදිත බිනිති තවත් පුද්ගලයෙකු අතේ ගෑවිලා ඊට පස්සේ නාසයේ හෝ මුඛයේ ස්පර්ශ වුණොත් ඒ වගේ හේතු වලින් තමයි මේක පැතිරෙන්න ඉඩ තියෙන්නේ. බොහෝ විට මේ පැතිරීම සිදු වෙන්නේ ජනතාව වැඩි වශයෙන් ඒකරාශී වුණ වාතාශ්‍රය අවම කුඩා අවකාශයක වැඩි වෙලාවක් ගත කරනකොට. ඉතින් භාණ්ඩ ආනයනයේදී මේ අවධානම අවමයි. එහිදී පවා ගත යුතු උපරිම ක්‍රියාමාර්ග ගත යුතුයි යම් ආකාරයකින් මේ විස බීජ පැතිරීමට ලංකාවට එන එක වළක්වන්න. ඒත් සරලව කිව්වොත් අවධානම වැඩිම පුද්ගලයන්ගෙන් පුද්ගලයන්. වෛද්‍යතුමනි බහුගේ කාල සීමාව තුළ සමහර වෙලාවට සමාජගත වෙච්ච රෝගීන් අපේ රටේ සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්න පුළුවන්. හැබැයි අපේ රටේ CPR පරීක්ෂණ කරන ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ කියන කාරණේ පිළිබඳ යම් මතයක් ගොඩනැගුණා. ඔව්. ඇත්තටම මේ වෙලාවේ අපේ රටේ රෝගීන් වාර්තා නොවෙන්නේ CPR කරන ක්‍රමවේදයේ ගැටලුවක් නිසාද ප්‍රමාණයේ ගැටලුවක් නිසාද PCR පරීක්ෂණ සම්බන්ධයෙන් මොකද මේ වෙලාවේ තත්ත්වය? ඔව්. ඉතාම හොඳ ප්‍රශ්නයක්. බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නය මම ඉස්සෙල්ලා සරලව කියන්නම් මොකද්ද මේ RT-PCR පරීක්ෂණය කියන්නේ. RT-PCR පරීක්ෂණයේදී කරන්නේ දැන් මෙතන මේ තියෙන වෛරසයක් නේ RNA වෛරසයක් නේ. මේ RNA වෛරසයේ තියෙන RNA කොටස විශේෂී පරීක්ෂණයක් වගේ නඳුන ගන්නවා. මේක තරමක් සංකීර්ණ පරීක්ෂණයක්. මේකට ඉංග්‍රීසියෙන් කියනවා රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස් පොලිමරේස් චේන් රියැක්ෂන් කියලා. ඒකෙදි කරන්නේ අර RNA කොටස නිසාරණය කරගෙන වෛරස සාම්පලයක් අරගෙන නාසයෙන් ශ්වසන මාර්ගයෙන් ගන්න සාම්පලය පරීක්ෂණාගාරයට ගෙනහිල්ලා ඒ වෛරස RNA කොටස නිසාරණය කරලා ඊට පස්සේ ඒක පරිවර්තනය කරනවා DNA ඒට අනුරූප DNA බවට. ඊට පස්සේ DNA අණු ප්‍රමාණය ඉතා කුඩා අණු ප්‍රමාණයක ඉඳලා දාම ප්‍රතික්‍රියාව මගින් මිලියන් ගානකට වැඩි කරනවා. වැඩි කරලා ඒ ප්‍රමාණය අඳුර ගන්නවා. ඕකට තමයි RT-PCR පරීක්ෂණය කියන්නේ. ඒ ඉතා සංකීර්ණ පරීක්ෂණයක්. හැබැයි මේ අවස්ථාවේ සුදුසුම පරීක්ෂාව තමයි RT-PCR පරීක්ෂාව. මොකද මේ පරීක්ෂාවේදී හරියටම පුළුවන් අර වෛරසයේ RNA එක තියෙනවද කියන එක බලා ගන්න. එතකොට කෙනෙකුට මේ වෛරසය ආසාදනය වෙලා තියෙනවා නම් ඒ කෙනාගේ සාම්පලයක් අපිට බලලා කියන්න පුළුවන් නම් මෙයාගේ මේ RNA කොටස තියෙනවා කියන එක ඒක අපිට ඉතා හොඳ දත්තයක් හොඳ සාධකයක් මේ පුද්ගලයාට මේ ආසාදනය වෙලා තියෙනවා කියන එක. මෙහිදී වැදගත් දේ තමයි මේ හඳුනා ගැනීම. අර රෝග ලක්ෂණ පෙන්නනත් ඉස්සර පවා හරියට සාම්පලයක් ගතරන් රෝග ලක්ෂණ පෙන්නනත් ඉස්සර පවා මේක හඳුනා ගන්න පුළුවන්. රෝගීන් කල්ැතුව හඳුනා ගැනීම ඉතාමත්ම වැදගත්. මොකද රෝගීන් කල්ැතුව හඳුනා ගත්තොත් තමයි පැතිරීම අවම වෙන්නේ. මොකද හඳුනා ගන්න පරක්කු වුණොත් ඒ අඳුන නොගත්ත රෝගී අනිත් අයට පතුරවමින් යන්න පුළුවන්. ඉතින් ශ්‍රී ලංකාව මෙහිදී මේ ඉතා ඉක්මනින් ගත තීරණය මුල් අවස්ථාවේ ගත තීරණය ඉතා නිවැරදි. මොකද RT-PCR පරීක්ෂාට පුළුවන් මුල් අවස්ථාවේදීම රෝගීන් අඳුර ගන්න. ඒතර අඳුරගෙන රෝගීන් වෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රතිකාර කරන්න පුළුවන්. ඒ නිසා පැතිරීම අවම වෙනවා. ලංකාවේදී මෙහිදී ගත ක්‍රියාමාර්ගයට අපි කියනවා ට්‍රේස් ටෙස්ට් ට්‍රීට් කියලා. ඒ කියන්නේ මුලින් අඳුර ගන්න. මේක අවධානම් වැඩි කොහෙද? ඒ අය වෙන් කරලා තියලා පරීක්ෂා කරන්න. පරීක්ෂා කරලා ප්‍රතිකාර කරන්න. මෙහිදී ඒ ගත්ත ක්‍රියාමාර්ගය ඇත්තටම ඉතාමත් වටිනා. මම හිතන්නේ අනිත් රටවල් වලට ආදර්ශයක්. මොකද ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුලින් කිව්වා ටෙස්ට් 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 කියලා. පරීක්ෂා කරන්න පරීක්ෂා කරන්න පරීක්ෂා කරන්න. හැබැයි පසු ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගත්තා අපේ රටේ වගේ ගත්ත ක්‍රියාමාර්ගය තමයි හොඳම දේ. ඉස්සෙල්ලා අඳුනා ගන්න වෙන් කරන්න මොකද වෙන් කරන කාලේ හිටියොත් පරීක්ෂා කරන්න මොක මේ වෙන් කරන්න ඉස්සෙල්ලා පරීක්ෂා කරන කාලේ හිටියොත් ඒක පැතිරෙන්න පුළුවන්. ඊට පස්සේ පරීක්ෂා කරන්න. ඉතින් මේ ක්‍රමය ඉතාමත්ම හොඳයි. මේක මේ අපි දැන් තව මේ සම්බන්ධයෙන් යෝජනා වුණ ක්‍රමයක් තියෙන ප්‍රතිදේහ පරීක්ෂාව. ප්‍රතිදේහ පරීක්ෂාවේ ප්‍රතිඵල එනවා
විනාඩි 15කින් වගේ. ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රතිදේහ ඇති වෙන්න සතියක් දෙකක් ගත වෙන්න පුළුවන්. ඒතර පරක් වැඩි. ඉතින් මේ සඳහා ලෝකේ පුරා පාවිච්චි කරන හොඳම ක්‍රමයක් තමයි RT-PCR පරීක්ෂාව කියන්නේ. ඉතින් ලංකාව මේ සම්බන්ධයෙන් ගත හොඳම තීරණයක් තමයි මේ RT-PCR පරීක්ෂණය ඉලක්කගත ආකාරයට කරපු එක. ඊළඟට අහන්න ප්‍රශ්නයක් තමයි ලංකාවේ මදිද? ලංකාවේ තාම 50,000 ප්‍රමාණවත්ද මේ PCR පරීක්ෂණය? ලංකාවේ තාම කරලා තියෙන 50,000යි. ඔව්. ඇමරිකාවේ කරලා තියෙන මිලියනයක්. ඔව්. හොංකොං වල කරලා තියෙනවා මිලියනයකට කිට්ටු ගාණක්. ඕස්ට්‍රේලියාවේ කරලා තියෙනවා එහෙම. මම සරල කාරණයකින් මේක පැහැදිලි කරලා දෙන්න. සංඛ්‍යාවෙන් විතරක් මේකට යන්න බෑ. මම අර කලින් කියවා වගේ මේ RT-PCR පරීක්ෂණය කරනවා රෝගීන් ඇයි සැක කරන අයට. ඒ වගේම නිරෝධායනය ටිකම වෙලා ඉවත් වෙලා යන අයට. රෝගීන්ගේ පළමුව පෙළ ආශ්‍රිතයන්ට සමහරට දෙවනි රෞමයේ ආශ්‍රිතයන්ට සුව වෙලා යන්න ඉස්සෙල්ලා රෝහලින් පිට කරන්න ඉස්සෙල්ලා RT-PCR නෙගටිව් බවට සාක්ෂි තියෙන්න ඕනේ නැත්නම් රෝහලින් පිට කරන්නේ නැහැ. ඉතින් මේ විවිධ කරුණු ඔස්සේ විවිධ කාණ්ඩ සඳහා මේ පරීක්ෂාව කරනවා. දැන් නියදි වශයෙන් උත් පරීක්ෂාව කරනවා සමාජය තුල ප්‍රජාව තුල සහ රෝහල් තුලත්. ඉතින් එතෙන්දී ලැබෙන ප්‍රතිඵල වෙනස්. මොකද රෝගියෙක්ගෙන් සැක කරන අයගෙන් මේ කරාම හම්බ වෙන සම්භාවිතාවට වඩා වෙනස් සමාජීකරණයට. ඒ නිසා මේ ওই දවසකටනේ 1000 ගානම තනි සංඛ්‍යාවට ලඟු කරන්න බෑ. මම ඉතා සරල ඉලක්කමකින් පෙන්වන්නම් ඇයි ලංකාවේ 50,000 ඇති ඇයි ඇමරිකාවේ මිලියනේ මදි කියලා. අපි දැක්කා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමා ඇමරිකාන් ජනාධිපතිවා කිව්වා ඇමරිකාව ආඩම්බර වෙන්න ඕනේ මේ කොරෝනා රෝගය ටෙස්ට් කරලා තියෙනවා මේ කියන එක. ඇමරිකාව මිලියන් ගානක් ටෙස්ට් කරලා තියෙනවා. ඇයි ලංකාවේ 50,000 ඇති ඇයි මිලියනේ මදි? අපි මේ ටෙස්ට් කරාම ලංකාවේ තියෙන ටෙස්ට් පොසිටිවිටි රේට් කියලා. ඒ කියන්නේ මේ පරීක්ෂණය දන වෙන ප්‍රමාණය. ලංකාවේ පරීක්ෂණ 100ක් කරොත් දැන් වුණා 100ක් කරොත් ඕකින් පොසිටිව් ප්‍රතිඵලයක් ධන ප්‍රතිඵලයක් හම් වෙන්නේ 2.0 ගානකට. ඒ කියන්නේ 100ක් කරත් ධන ප්‍රතිඵල හම් වෙන්නේ 2.0. හැමෝටම මේක කරන්නේ නැහැ නේ, කරන්නේ හොයලා බලපු කට්ටියටනේ. ඒ අය අතුරින් පවා 2.0 ගාන තමයි ධන ප්‍රතිඵල හම් වෙන්නේ. ඒ කියන්නේ ලංකාව අර මේ කරන ප්‍රමාණය හරියට ඉලක්කගතව සහ ලිහිල් ගොඩක් ලිහිල්ව කරනවා කියන්නේ. කියන්නේ යන්තම් හරි සෑකයක් ඇතුළත් කරනවා. ඇමරිකාවේ මිලියන් ගණනාවක් ජනතාව ඉන්නවනේ. මිලියන් ගණනාවක් පරීක්ෂණ කරාට පරීක්ෂණ 100ක් කරොත් ඕකෙන් 12.0 ගාණක් ධන වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? ලංකාවේ ධන වෙන්නේ 100ක් කරාම 2යි, ඇමරිකාවේ 12යි. එංගලන්තේ 14ක් වගේ ගාණක්. ඕකෙන් අදහස් වෙන්නේ මොකද්ද? ඕස්ට්‍රේලියාව ගත්තොත් හොඳ තත්ත්වයක ඉන්නේ. ඕස්ට්‍රේලියාවත් පරීක්ෂණ මිලියනයක් කරනවා. ඕස්ට්‍රේලියාවේ 100ක් කරාම 0.6යි. හැබැයි ඕස්ට්‍රේලියාවේ ලංකාවට වඩා ගොඩක් සම්පත් තියෙනවා. ඉතින් ලංකාව අපේ ශක්තිය මත, අපේ තියෙන ඒ හැකියාව මත, අපේ තියෙන සම්පත් මත ඉතා සාර්ථක ඉලක්කගත විදිහට මේ පරීක්ෂණي කරගෙන යනවා. වෛද්‍යතුමනේ මේ කොරෝනා වසංගතයත් එක්කම අර කවසාකි කියන රෝගී තත්ත්වය පිළිබඳව කතා කරානේ, දරුවන්ට බෝ වෙනවයි කියන කාරණය සම්බන්ධයෙන්. කොරෝනාත් එක්ක සම්බන්ධයක් තියෙන රෝගී තත්ත්වයක්ද, එහෙම නැත්නම් ඒ මත ගොඩනගෙන රෝගී තත්ත්වයක්ද මේක, නැත්නම් වෙනමම ව්‍යාප්ත වෙනවයි කියලා කියන රෝගී තත්ත්වයක්ද? ඔව්, මේ කවසාකි කියන මේ රෝගී තත්ත්වය පිළිබඳ මෑත කාලයේ එක්සත් රාජධානී ඊළඟට ලංකාවෙත් මේ පිළිබඳ සැකමතු වුණා නමාරෝහල් එහෙම. හැබැයි මේක දැන් කොවිඩ් 19 කියන්නේ රෝගියේ නමනේ. කොවිඩ් 19 කියන්නේ වෛරස ආසාදනයක්. මේක එහෙම ආසාදනයක් නෙමෙයි. මේ මෙතන තියෙන්නේ අර මේ ශාරීරික සම්බන්ධක පටකවලට අදාළව ඇතිවන ආසාදන පටකයක්. නැත්නම් කොරෝනා වෛරසයේ අලුත් හැඩයක් නෙමෙයි. නෑ නෑ නෑ, කිසිසේත් මේක නෙමෙයි. මේක අලුත් රෝගයක් නෙමෙයි. කවසාකි කියන රෝගේ ජපානයේ අඳුරගත්තේ මීට දශක කීපයකට ඉස්සෙල්ලා. ඊට පස්සේ ඒ කාලයේ තිස්සෙන් මේ රෝගය තිබුණා. තැන් තැන්වල ඒක මතුවුණා. ඒක සහ මේක අතර සම්බන්ධයක් නැහැ. කොරෝනා වෛරසයේ අලුත් හැඩයකින් දෙවෙනි රැල්ලක් ඇති වෙන්න පුළුවන් කියලා මේ පර්යේෂකයන් කියනවා. දැන් චීනයේ සමහර වෙලාවට හුවාන් වලින් එපිට ප්‍රදේශ වලින් මේකේ අලුත් හැඩයකින් ව්‍යාප්ත වීමක් ආරම්භ වෙලා තියෙනවා කියලා කියනවා. එහෙම අවධානමක් තියෙනවද? ඔව්, නැවතත් අපි අර මේ කිය අර වසංගත වක්‍රය කියන එක තේරුම් ගන්න ඕනේ. දැන් මේක මේ රෝගයේ සාමාන්‍ය ආකාරයට නිදහසේ නිදැල්ලේ පැතිරෙන්න දුන්නොත් එහෙම නිකන් ලැබුගින්නක් වගේ එතකොට වෙන්නේ අර දෙගුණෙවි යන 2-4-8-16 ඉඳලා ඊට පස්සේ මුළු රටම වහ ගන්න කාල දෙගුණෙවි යනවා. එතකොට ඒ අඳින චක් වක්‍රය අපිට දකින්නම මෙහෙම වැඩි වෙනවා යම් තකන වැඩි වෙනවා. ඊට පස්සේ අඩු වෙලා ගියාට පස්සේ එක දෙයක් තමයි අපි තේරුම් ගන්න ඕනේ, රෝගය පාලනය කිරීමයි
रोगे संपूर्ण इवत्म के दिखा दंती तत्व रोगे संपूर्ण इवत्म के बलापुर अमार एक एक्वा मेकट एन तक आगे एम नेता जनगहानी अधिक प्रमाण मेकट प्रत्यक्ति लोनी एक अरगेट मेहमे वेडकर अमार जनगहानी अधिक प्रमाण मेक प्रत्यक्ति एक बलापुर वेडकर तत्व एत्र धरणीला तीन इन परीक्षण तत्व पव तीन अब इन तक वैरस इन तक वागे आम खाली गत इतम संकीर्ण क्रियावल अभी मे कथाकरा तमंगे व्यूहे नितर नितर विनास्कर वैरस एनिसा अभी अरे रोगे संपूर्ण निधास रोगी ने इन पुलवांग एक यम यम साधक मतु नेम नवत मतु इन पुलवांग सदा प्रवेश නැවත මතුවීම සිද්ධ වෙන්නේ කොරෝනා වෛරසයේ මූලික තත්ත්වය මතද එහෙම නැත්නම් කොරෝනා වෛරසයේ හැඩේ වෙනස් වීම මතද වෛද්‍යවරුනි හැඩේ වෙනස් වීමට වඩා මෙතන අර දැන් මෙතන කොරෝනා වෛරස ගණනාවක් තියෙනවානේ මේ මේ රෝගයට අදාළ කොරෝනා වෛරසයට අපි කියන්නේ විද්‍යා සාමාන්‍යයෙන් පාවිච්චි කරන නම තමයි නෝවල් කොරෝනා වෛරස් නැත්නම් නව්‍ය කොරෝනා වෛරස් කියන එක විද්‍යාත්මක නාමයේ SARS CoV2 කියලා කියනවා. ඉතින් මෙතන මූලිකය කොරෝනා වෛරස් සම්බන්ධ මූලික ව්‍යුහයන් එක සමානයි. ඒ කියන්නේ මේක වැඩ කරන විදිය දැන් ව්‍යුහය යම් යම් වෙනස්කම් තියෙනවා. ඒ වනාට ඉන්ෆ්ලුවෙන්සා වෛරසයක් විදිහට මේක පැතිරෙන විදිය, පැතිරීමේ ක්‍රමය, ඒක බෝ වෙන ආකාරය අනිත් ඒ කොරෝනා වෛරස් සමග සංසන්දනය කරන්න පුළුවන්. මේක ගැන දන්න තොරතුරු ඊට අවමයි තමයි තව මාස 4යි මේක ඇවිල්ලා. ඒ වුණාට මූලිකව ගත්තාම මේක පැතිරෙන ආකාරය අනිත් වෛරස් පැතිරෙන ආකාරයත් අතර යම් ඒ කියන්නේ කොරෝනා වෛරස් පැතිරීමේ ආකාරයත් අතර යම් යම් සමානකම් දකින්න පුළුවන්. ඒ විද්‍යාත්මක සත්‍යයන් මත තමයි මේ තීරණ ගත යුත්තේ. දැන් බටහිර රටවල කොරෝනා වෛරසයේ ව්‍යාප්ත වෙන්නයි දරුණු විදිහට ව්‍යාප්ත ඇමරිකාව, බ්‍රිතාන්‍ය इताली मे वन इस्पाण मे सौख्य क्षेत्र हुतम रटवा हुतम सौख्य क्षेत्र क्रियात्मक धनवत् रटवा मुदल हे भाई उंट पालने बेरीवेनवा हितामत मेक व्याप्ति दीलतेनवा रटे जनता वे देश गुंड कालगुंड विपर्यास अन्मत पदन उंट धरागन बेरता इंफ्लूंस मे कोरोना वैरस अटैक पुलवन शक्ति हकुंगेन प्रतिशक्ति कन्या निर्माण अपेरटे प्रतिशक्ति कन्या प्रश्न बहुवीट मत प्रश्न මට හිතෙන්නේ එක දෙයක් තමයි ධනවත් හරි ඉතා ඉහළ සෞඛ්‍ය කියන එක හරි සාපේක්ෂ දේවල්. දැන් ලංකාවේ ගත්තාම ලංකාව ඉතා ඉහළ ආදම් මට්ටමක් නැති වෙන්න පුළුවන්. හැබැයි ලංකාවේ තියෙනවා ඉතා ඉහළ මට්ටමේ දශක ගණනාවක් තිස්සේ ගෞරවයේ ඒ සෞඛ්‍ය ක්‍රම නිර්මාණය කර සියලු දිනාටම හිය යුතුයි. දශක ගණනාවක් තිස්සේ නිර්මාණය වුණ ඉතාමත්ම ශක්තිමත් ප්‍රාථමික සෞඛ්‍ය ව්‍යුහයක්. බොහෝ රටවල් වලට නැති. ඒක ලංකාවේ තියෙන ශක්තියක්. අන්තික සියලු ශ්‍රී ලංකයන් මේ වෙලේ එකතු වෙලා වැඩ කරා මේ වෙනුවෙන්. ඉතින් දැන් මං කියන්නම් දැන් කී ඇයි ඇමරිකාවේ මේක ගොඩක් පැතිරුණේ? වෙන රටවල මේක පැතිරුණේ ඇයි? ලංකාවේ පැතිරුණේ නැත්තේ ඇයි? ඒකට ප්‍රධානතම හේතුව තමයි ලංකාව නිවැරදි මොහොතේ නිවැරදි තීරණේ ඉතා ඉක්මනින් ගත්තා කියන එක. පාරිසරික සාධක බලපෑවේ නැහැ. පාරිසරික සාධක බලපෑවද නැද්ද කියන එක අපිට මේ වෙලේ හරියටම කියන්න බැහැ. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැබැයි හරියටම කියන්න සාධක නැහැ. හැබැයි මෙතන ප්‍රශ්නාර්ථයක් මතුවෙනවා. ලංකාව වගේම සමාන පාරිසරික සාධක තියෙනවා මැලේසියාවේ, සිංගප්පූරුවේ. සිංගප්පූරුවේ දෙවෙනි රැල්ලක් මතුවුණා. අර සංක්‍රමණික කියන්නේ එහෙම නැත්නම් විදේශ ශ්‍රමිකයන් ආවට පස්සේ මැලේසියාවේ මතුවෙනවා. ඉතින් එතකොට ඒ පාරිසරික සාධක කියන එක මතව නදාපවතිය යුතු නැහැ. මම හිතන්නේ අපි රඳා පැවතිය යුත්තේ මේ දක්වා අපි සාර්ථක වුණේ කොහොමද කියන ඒ සරල සත්‍ය මත. සරල දේවල් මත පමණයි අපි මේ අවස්ථාවේ සිටිය යුත්තේ. අපි අනුමාන කළ යුතු නැහැ. ඒ කියන්නේ අපේ ජාන ව්‍යුහය කොහොමද? ඒක මේකට බලපාලා තියනවාද? ලංකාවේ නැත්තම් පරිසර සාධක කොහොමද? ඝර්ම කලාපීය රටක් නිසා අපිට වාසි වෙලා තියනවාද? ලංකාවේ සංස්කෘතිය ලංකාව ආශිර්වාද රටක්ද? ඒ නිසා ඒ අනුමාන වලට අපි ආ යුතු නැහැ. වෙන්න පුළුවන්. නොවෙන්නත් පුළුවන්. එරට මේ මොහොතේ අපි අනුමාන කළ යුතු මොහොතක් නෙමෙයි මේ වෙලේ අපි ඉන්න ඕනේ අපි සාර්ථක වෙන්න බලපාපු සරලම සාධක මොනවද කියන එක. ඒ සරලම සාධක තමයි කල්ැතු වඳුනා ගැනීම, අදාළ සැකකරන අය වෙන් කිරීම, සමාජයෙන් මේ මොහොතේ වෙන් කිරීමේ අවධානම අඩු කිරීම, පරීක්ෂා කිරීම, සා සැකයක් පරීක්ෂා කළ පොසිටිව් වුණා නම් ඔවුන්ට රෝගය තිබ්බා හෝ නැති වුණා හෝ
ප්‍රතිකාරක කිරීම මේන් කරේ අර රෝගී පැතිරීමේ අවදානම ඉතාමත් අඩු මට්ටමකට ගැනීම වෙන රටවල ඒ දේ එහෙම සිද්ධ වෙන්නේ අපි ගත්තොත් දකුණු කොරියාව කොරියාව ධනවත් රටක් ඒගොල්ලෝ කරේ පුළුවන්තරම් පරීක්ෂණ කරපු එක මුලින් ඒ විදිහ හරි ගියා හැකිතාක් පරීක්ෂණ කරා හරියට හැමතැනටම වෙඩි තියනවා වගේ මුලදී හරි ගියා හැබැයි ඊට පස්සේ ආපෝ ජන ජීවිතේ පටන් ගත්ත ගමන් ලිහිල් කරපු ගමන් දෙවෙනි රැල්ලක් එන්න ගත්තා. ඔන්න උතනදී මම නවතනවා වයිතුමනේ ලංකාවෙත් මේ තියෙන තත්ත්වය ලිහිල් කරන්න යනවා. දෙවෙනි රැල්ලක් පටන් ගනීද? ඔව්. දැන් ලංකාව අර අවස්ථාව හරි తీරනේ ගත්තා. අලුත් අවුරුද්ද විසක් උත්සවය පවා පැත්තකින් තියලා හරි తీරනේ ගත්තා. හැබැයි ලෝක කිසිම රටකට බෑ. රට හැමදාම වහගෙන ඉන්න. ඒ යථාර්ථයට අපි මූණ දෙන්න ඕනේ. තව දෙයක් තමයි මේ වෛරසය අද හෙට සති දෙකකින් ඉවරන මාසෙකින් ඉවරන දෙයක් නෙමෙයි මේකත් එක්ක අපි ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕනේ. ඉතින් එහෙදී හැමදාම මෙහෙම අරගෙන ඉන්න බෑ රට ක්‍රමක්‍රමයෙන් ක්‍රමානුකූලව හිමින් හිමින් විවෘත විය යුතුයි. ඒකට සෞඛ්‍යාංශ වශයෙන් සෞඛ්‍යාංශ විරුද්ධ වෙන්න බෑ. සෞඛ්‍යාංශ වලට කරන්න පුළුවන් දේ තමයි මෙහෙම විවෘත වෙනවා නම් කොහොමද රෝගේ පැතිරීම අවම මට්ටමක තියාගෙන මේක විවෘත කළ යුත්තේ. විහිතු දේ ඒකයි. රෝගයේ පැතිරීම ඉතා අවමට්ටමක තියාගෙන මේක කරගෙන යන්නේ කොහොමද කියන එක තමයි අපි සැලකිලිමත් විය යුත්තේ. ඒකට සහයෝගය දෙන්න පුළුවන් ඉතා ශක්තිමත් ප්‍රජා සෞඛ්‍ය අංශයක් ලංකාවේ තියෙනවා. අපිට කියන්න බෑ අවදානමක් නැහැ කියලා. අනිවාර්යයෙන්ම මොකද මේ රෝගයේ පැතිරීම ජනතාවගේ චර්යාවන් විශේෂයෙන්ම සංචරණයේ මත පදනම් වුණ දෙයක් නේ. ඉතින් සංචරණය වැඩි වෙනකොට අවදානම වැඩි වෙනවා තමයි. ඒක අනිවාර්ය සත්‍යයක්. මෙහිදී අපකලෙවිතේ කොහොමද මේ අවදානම ඉතා අවම කිරීම කියන එක අපිට කෙටි විරාමයකට අවසර දෙන්න විරාමෙන් පස්සේ අපි යලි මුණ ගෙහි මහත්තයා අපේ අද හත්වෙනි පැයේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ගරු සභාපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහත්මන් එක්ක මේ කොරෝනා වසංගත ව්‍යාප්තිය පිළිබඳව අපි කතා කරන්න මේ වෙලාවේ අපේ රටේ තියෙන තත්ත්වය පිළිබඳව වෛද්‍යතුමනි දැන් මොනවානත් රටේ යලි යථාවත් කරන්න ඕනනේ සක්‍රිය කරන්න ඕන රට දුවන්න ඕනේ රට දුවනකොට සමහර දනකදී අර මා පෙර සතහන් කළම ප්‍රශ්නේ යලි කොරෝනා ව්‍යාප්ත වෙන්න පුළුවන්ද ඔබතුමා සතහන් කළා නෑ මේ අභියෝගය ජයගෙන අපි කොහොම හරි මේක ක්‍රියාත්මක කරන්න ඕන කියලා අවමව මිනිස්සු කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕන කොරෝනා ව්‍යාප්තිය පාලනය කරගන්නත් ඕන රට දුවන්නත් ඕන කොහොමද ඒක කරන්න පුළුවන් ඔව් ඉතාමත්ම අභියෝගාත්මක තත්ත්වයක් අප හමුවේ රට හමුවේ තියෙන අභියෝගාත්මක තත්ත්වයක් මෙහිදී අප අලුත් වචනයක් ගැන කතා කරනවා මේකට අපි කියනවා නව සාමාන්‍ය කියලා ඒක තේරුම් ගැනීම ඉතාම වැදගත් මොකද්ද මේ නව සාමාන්‍ය කියලා අපි කියනවා දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඒ වගේම බොහෝ විද්වතුන් කියනවා මේ වෛරසයේ එක අපිට තව සෑහෙන කාලයක් ඉන්න වෙනවා මේකත් එක්ක අපිට තව සෑහෙන කාලයක් සටන් කරන්න සිද්ධ වෙනවා පාලනය කරගෙන ඉන්න වෙනවා ඉතින් එහිදී අපි කියනවා අර දෙසැම්බර් මාසයේ තිබ්බ ඒ ජීවිත ජීවන තත්ත්වයට එහෙමම අපිට යන්න බැරි වෙයි මොකද මම කලින් කිව්වා වගේ මේ වෛරසයේ පැතිරීම කියන එක ජනතාවගේ චර්යාවන් සමග සම්බන්ධුණු පැතිරීමක් තියෙනවා ඒක නිසා අපිට චර්යාවන් අනිවාර්යයෙන් වෙනස් කරගන්න වෙනවා මේ වෛරසය පාලනය කරගන්න චර්යාවන් අනිවාර්යයෙන් වෙනස් කරගන්න අපිට සිද්ධ වෙනවා මෙහිදී මේ නව සාමාන්‍ය කියන එක බැඳිය යුත්තේ ඉතා සරල කරුණු කාරණා පහක් මත ඒ කරුණු කාරණා පහ තමයි පළවෙනි එක තමයි අත්‍යවශ්‍ය නැත්තම් ගෙදරින් එළියට යන්න එපා කියන එක ඇදරි නීතිය තිබ්බත් නැති වුණත් අත්‍යවශ්‍ය නොවේනම් ගෙදරින් එළියට යන්න එපා අත්‍යවශ්‍ය නම් යන්න වෙනවා මොකද මේක පැතිරෙන්නේ ගෙදරින් එළියට ගිහිල්ලා ජනතාව වැඩි ප්‍රමාණයක් ගැවසෙන තැන්වල ඒ තැන්වල වැඩි වෙලාවක් හැසිරෙන ගත්තොත් පළවෙනි එක දෙවෙනි එක තමයි අර ඉතා සරල සෞඛ්‍ය කාරණය අත්සේදීම ඉතා වැදගත් මේක පාලනය කරන්න පුළුවන් ඉතාමත් ප්‍රබල ඒත් සරල ක්‍රියාමාර්ගය තමයි අත හොඳින් සේදීම මොකද අපි දන්නා මේ වෛරසයේ විනාශ වෙනවා සබන් වලට මේක විනාශ වෙනවා ඒකයි මේකේ පදනම වෙන්නේ තුන්වෙනි කාරණේ තමයි නාසය සහ මුඛය වසා ගැනීම මුව ආවරණයක් හරියට පාවිච්චි කරන නම් හරියට පාවිච්චි කරන්න කියුස්මක් යනවා නම් මේ වගේ වැලමිටි ඇතුළු පැත්තෙන් ඒක මේවා කරගන්න නාසය සහ මුඛය ආවරණේ ඒක ඉතා වැදගත් හතරවෙනි කාර්යය තමයි කායික දුරස්ථතාවය සමාජීය නෙමෙයි කායික දුරස්ථතාවය පවත්වා ගන්න එක මීටරයක් ඇතින් ඒකටත් විද්‍යාත්මක හේතුවක් තියෙනවා මොකද පරීක්ෂණ වලින් හොයාගෙන තිනවා කියුස්මක් යනකොට කහිනකොට ඒ බිඳිති මීටරයක් දෙකක් ඈතට විසිරෙන්න පුළුවන් කියලා ඉතින් ඒකට අර ඒ හේතු නිසා තමයි මීටරේ කියන ඒ නිර්ණායකය ඇවිල්ලා තියෙන්නේ
අවසාන වශයෙන් ඔබට යම් හෝ සැකයක් තියෙනවා නම් වහාම වෛද්‍යවරුන්ගේ උපදෙස් ලබා ගන්න. ඔය සරල කරුණු පහත් එකට අපි ජීවත් වෙන්න ඕනේ. දෙවනුව මේ දාමය කැඩීම කියන එක. මේක දාමයක් නේ. ඔව්. ආසාදිතේකින් විනිති පිට වෙනවා. ඒ පිටිදී තව කෙනෙකුට අනියම් හෝ කෙලින්ම බෝ යවෙනවා. රෝගී ආසාදිතේ වෙනවා. ඒක යන්න පුළුවන්. ඔය දාමය කඩන්න ඕනේ. ඒ දාමය කැඩිය හැකි හැමතැනින්ම කඩන්න ඕනේ. බිනිත පිටවීම අවම කර ගැනීම, ඒ ස්පර්ශයන් මතු පිටව පිරිසිදු කර ගැනීම, අත් පිරිසිදු කර ගැනීම, යම් කෙනෙක් ආසාදනය වුණොත් ඔවුන් පරීක්ෂා කරලා වෙන් කරලා ප්‍රතිකාර කිරීම, ඒ සඳහා ඒ සියලු ක්‍රියාමාර්ගවල මේ දාමය කඩන්න ඕනේ. ඔන්න ඔය මූලික සෞඛ්‍ය සිද්ධාන්ත දෙක වැලකීමේ මූලික කරුණු පහ සහ දාමය කැඩීම කියන ඒ දෙක පදනම් කරගෙන තමයි අප ඉදිරියට යා යුත්තේ. මෙහිදී මේක කොච්චර සෞඛ්‍යාංශ වලින් රජයෙන් හෝ නීති මගින් මේ සම්බන්ධ නීති වලින් විතරක් කරන්න බෑ. අපි ජනතාව හිතන්න ඕනේ ජනතාවගේ අතේ අපේ අතේ මේ වැඩේ තියෙන කෙනෙක් අපි හිතන්න ඕනේ ජනතාවගේ අතේ. ඒක කායිකවත් වචන වශයෙන්ුත් හරි මොකද අතේ අතහරහන මේක බොහෝ වෙන්නේ. සම ඒ වගේම අපි වගකීම ජනතාවගේ අතේ තමයි මේක තියෙන්නේ. ඒක ඊට වැඩගත්. ඒ කාරණේ මේක ඊට වැඩගත්. එතෙන් තමයි ජනතාව බලගැන්වීම ජනතාව දැනුවත් වීම මේක තමන්ගේ දෙයක් විදිහට හිතන්න ඕනේ. මේක සෞඛ්‍යාංශවල වගකීමක්වත් වෛද්‍යවරුන්ගේ හෝ අනිත් සෞඛ්‍ය සේවකයන්ගේ වගකීමක්වත් රජයේ වගකීමක්වත් පමණක් නෙමෙයි. මේක අපේ වගකීමක්. ජනතාව බලගැන්වීම ඉතා වැදගත් වෙනවා. ජනතාව බලගැන්වීම අපේ දෙයක් විදිහට හිතන්න ඕනේ. අපි ගෙදරින් එළියට යනකොට අපි හැමතිස්සෙම කල්පනා කරන්න ඕනේ මේක මගෙන් තව මට මේක තියෙනවා නම් තව කෙනෙකුට මේක යයිද කොහොමද මම මේක අවම කරන්නේ අනිත් අය ගැන හිතන්න ඕනේ ආපහු මම මේක ගෙදරට අරන් එන්න ඉඩ තියනවාද කොහොමද අපේ ගෙදර කට්ටිය පරිස්සම් කරගන්නේ අපේ වැඩිහිටියෝ පරිස්සම් කරගන්නේ ඒ ආකල්පය මේ වෙනසට අපි යන්න ඕනේ ඒ ආකල්පය මේ වෙනසනු අපේ චර්යාවන් වෙනස් කරගන්න ඕනේ මෙන්න මේකට තමයි අපි නව සාමාන්‍ය කියන්නේ අර කලින් හිටපු විදිහටම අපිට සියලු දේවල් කරන්න බැරි වෙයි අලුත් සාමාන්‍යයකට හුරු වෙන්න වෙයි සමහරලාට අපේ සංචරණය අවම කරගන්න වෙයි අපේ පිරිසුදුකම ශස්ත්‍රතාව ගැන විතර වඩා ගොඩක් උනන්දුවෙන් හිතන්න වෙයි. අනිත් අය ගැන හිතන්න වෙයි. මෙම නව සාමාන්‍යයට හුරු වීම ඒ සඳහා ජනතාව බලගැන්වීම. ඊටම වැදගත්. හැබැයි මෙතන අපි මේක ඍණාත්මක විදිහට හිතන්න හොඳ නැහැ. දැන් කොරෝනා අපිට කියලා දුන්න බොහොම දරුණු බරපතල පාඩමක් තියෙනවා. ඒ පාඩම තමයි අපි අනිත් අය ගැන හිතීම. පරිසරය සමග සහජීවනයේ ජීවත් වෙන්නේ කොහොමද කියන එක. පරිසර දූෂණය අවම කරගෙන ජීවත් වෙන්නේ කොහොමද කියන්නේ දැන් පසුගිය කාලේ අපි දැක්ක පරිසර දූෂණය අවම වුණා. රථ වාහන තදබද අවම වුණා. අනිත් අය ගැන මිනිස්සු හිතන්න ගත්තා. නවෝත්පාදනය ඇති වෙන්න ගත්තා. ඕක තමයි ජනතාව බලගැන්වීම කියලා කියන්නේ. ඒක තමයි පියවරෙන් පියවර වෙන්න ඕනේ. මේ වෙලාවේ සමහර වෙලාවට මේ මුඛාවරණ පළඳීම පිළිබඳව යම් මට්ටමක අවදානමක් නැහැ කියන තැනෙන් භාවිතා කිරීම පිළිබඳ ගැටලුවක් තියෙනවා. මිනිස්සු සමහරලාට ඉස්සලා තිබුණු තත්ත්වෙමනේ දැන් එහෙම මුවාවරණ ඕනේ නැහැ. මේ ළඟට නේ යන්නේ, කඩේට නේ යන්නේ. මේ අපි දන්න කෙනෙක් එක්කනේ කතා කරන්න කියලා සමහරලාට ඒක අතාරිනවා. මේ වෙලාවකට සුදුසු වෙලාවක්ද? මේ අවදානම තාම තියෙනවද? ඔව්. ඔබ මේ වෙලිය ඇහුවේ මම හිතන්නේ ඉතාමත්ම සංකීර්ණ ප්‍රශ්නයක්. මේක බොහොම සරල උත්තරයක් වගේ පෙවුණාට දැන් කෙනෙක් අහන්න පුළුවන් ඇයි සෞඛ්‍යාංශ වලට කෙලින්ම කියන්න බැරි මේක දාන්නද එපාද කියලා. මොකද දාන්න කියන්නේ ඒක? මේක ප්‍රශ්නේ සරල වුණාට උත්තරේ සංකීර්ණයි. ඒ විතරක් නෙමේ ඒ මුඛ දාන්නේ මොන මුඛාවරණයේද දැමිය යුතුද නැද්ද කියන එකත් මේ වසංගතයේ එක එක අවස්ථා මත තීරණය වෙනවා. දැන් මුලින්ම සමාජයේ පැතිරීමක් නැතුව ඊතාවම තියෙනකොට තියෙන තත්ත්වය වෙනස්. ඒ වගේම ස්ථානයේ මත උදාහරණයක් වශයෙන් දැන් අපි ගමු සෙනඟ ගැවසෙන. සෙනඟ බොහොම ගැවසෙන වාතාශ්‍රයේ ඊතා අඩු අපිට වැඩි වෙලාවක් ඉන්න වෙන තරම්. ඒ වගේ තැනක මුවාවරණයක් භාවිතා කිරීම මේ අවස්ථාවේ අනිවාර්යයෙන්ම ඉතා හොඳ දෙයක්. හැබැයි සමහර තැන් තියෙනවා මුවාවරණ අත්‍යවශ්‍ය නැති වෙන තැන්. ඉතින් මේකට උත්තරේ හරිම සංකීර්ණයි. ඒ වගේ මුවාවරණ විවිධ වර්ග තියෙනවානේ. N95 කියලා එකක් තියෙනවා. ඒක ඇත්තට මුවාවරණයක් නෙමෙයි ශ්වසන ආවරණයක් නෙමෙයි ඒක ශ්වසන පෙරණයක්. ඒක ඉතා සංකීර්ණයි. ඒක ගොඩක් වෙලාවට සෞඛ්‍යාංශ වලින් කියන්නේ ඒක වෙන්වේ යුත්තේ අර අවදානම් ස්ථානවල වැඩ කරන සේවකයන් සෞඛ්‍ය සේවකයන් තන විශේෂයෙන් එතනත් හැම සෞඛ්‍ය සේවකයකටම N95 කියන එක පාවිච්චි කරන්න කියලා නිර්දේශ කරන්නේ නැහැ. මොකද ඒක ඉතා සංකීර්ණ මිලාදික සාප් හිඟ පවතින නිෂ්පාදනය කරන්න අමාරු දෙයක්. දෙවෙනිට අපි කතා කරනවා මේ ශල්‍ය නැත්තම් වෛද්‍ය මුවාවරණ. එතෙන්දී එතනින් හොඳ ආරක්ෂාවක් හම්බ වෙනවා. මොකද එතන තට්ටු තුනක් තියෙනවා. ඒ තට්ටු තුන නිසා අර බිනිත තමන්ගෙන් පිටත පැමිණීම සහ ඇතුළට පැමිණීම
අවමිනා අපි මේ කතා කරන්නේ ඇට පේන විදිහට ගැන නෙමෙයි මයික්‍රෝන ගණන් වල විදිහට ඔය විදිහට යාම පවා මේකෙන් සෑහෙන දුරට අවම වෙනවා ඉතින් මෙහිදී අම්මා ආරක්ෂාවක් හම්බ වෙනවා සෑහෙන උදා ආරක්ෂාවක් හම්බ වෙනවා හැබැයි එතනත් අනිත් පැත්තේ ප්‍රශ්න තියෙනවා මොකද මේක දාන්න පුළුවන් එක දවසයි නෝ එක කෙනෙකුට එක එක වෙලාවකට පමණයි මේක පාවිච්චි කරන්න පුළුවන් උපරිම කොච්චර වෙලාවක්ද ඔය තුන पै हाट पावच कर ईट पास वेड़क नवेम तवदेता मेक पावच कर विधि अभी संहार लावट दाकना मेक पावच कर निकट दागे निकट दागे अम्मकदी तंगित यम बिंदी तक मे तेंग तेन पत्ना अभी कौर हरी यम अवकाश मे तेंग बिंदी तेन पत्ना अभी ये बिंदी मे तेंड दागा आये कुट दागा एक अभी सौख्यांश पड़ी एक पनी अर्थमा दाणुअना निवरदी आकार दाण निवर्दी आकार दान विधि आगती है ना अरे दें शाल्य मुखावर ने इसर लंकावा निलपैत मे एलियट दाने मे निरोगी आय रोगी आने पर एक वेर दी मुखद मेकियारे तटूर हदलाती है वन मे विधि एक पैत एक गमन किरी वाला विधि रेनिसा दमेयुते एकाकार पमन हरिपैत एलियट तदपैत एलियट निवर्दी आकार दमेयुत मुखदार सर सर मेक पात करना अभी मेक अल्लेनवा एम अभी अवधान सामट नुदाहिटाट वैडे पुला मुखद मे का पुर्दे मे मुआवर की पुर्दे अभी नुदनवा आगे मून तीन मेक अल्लांट बड़ो एम अल्लुहाम इतने तीन अवधान तवत्तड़ी निकांगिटाट वाड़ अवधान तवत्तड़ी मुखद इतना अल्लेनवा मेक ई थिंक एक दाण हरीट दमीम इतरा हरीट बेहर किरी पवा इत वैद मेका गलोन गलोनाकार पवा हरी पारिश्रमी गलोन कद वरदीर के लिए इतना अर्थीन अपे अत गैला आय सरिया मेवन हरीट बेहर किरी इत वैद मित्र मम की यार मे मित्र प्रायोगिक प्रश्न तीन कि मे शल्य मुखावरण इत हुद मुखावरण हे भाई अभी लंका इन्नो मिलियन विशेद जनता वा इतकोटे एक दस एक गाने अपने मिलियन विशे पावचिकर पुलवांद थिंक एक निशातमें ये भाविता किरीम इलाकगत आकार भाविता कलयुत अय कलयुत लोन लोके ओण प्राटकट मे सपय हरिम सीमा साहित इलाटी कथाकर हृदय कावरणे दुनगत्त हम हृदय कावरणे तम आरक्षा अड़ेकैत अड़ेम आरक्षा लभिणे हे भाई सामान्य पावचे कमक ने ఒకదాగిన శల్యాగారికటే అండబే ఒకదాగిన దరిసక్కారికటే అండబే ఏకన మీ రట సామాన్యకరణేట లక్కునాట పసే ఏక బావితా కరక్ ప్రశ్నన్నే దనట ఇహమ వ్యాప్తవీమక్ నహే దనట సమాజటమ దనట అత్తటమ అత్తటమ తామ సమాజటి వ్యాప్త వేలా నహేని సమాజటి వ్యాప్త వేలా నహే ఇతిన్ సమాజటి వ్యాప్త వేలా నతి వేలే మే వేలి దమే యుత్తి అనివార్యమ దమే యుత్తి అర అవదానం తంగవల ఏ කියන්නේ జనతా වැඩි වශයෙන් ගැවසෙන සෙනඟ වැඩි වශයෙන් ගැවසෙන වාතාශ්‍රය අඩු අපි ගොඩක් වෙලා ඉන්න තැන්වල මේක අනිවාර්යයෙන්ම නිවැරදි ආකාරයට දැමිය යුතුයි. අර 9 to 5 95 එක වුණත් අවශ්‍ය වෙන්නේ නැහැ එතන. දැන් අපි සාමාන්‍ය දිනදා ජීවිතයේදී රෙදි මුකාවන්නේකින් පවා යම් ආකාරයට ආරක්ෂාවක් සැලසෙනවා. 100%ක් නෙමෙයි යම් ආකාරයට ආරක්ෂාවක් සැලසෙනවා. ඉතින් ඒක වුණත් කමක් නැහැ. හැබැයි හරියට දාන්න ඕනේ. අපි මං සරල උදාහරණයක් කියමුකෝ. අපි දැන් ක්‍රිකට් ගහන එක ගමුකෝ. ක්‍රිකට් ගහනකොට අපි දැන් මේ එළිය ක්‍රිකට් ගහනකොට ටෙනිස් බෝල් ගහනකොට අපි පෑඩ් එකයි ඔක්කොම දාගන්නේ නැහැ. ඒ වුණාට දැන් අපි හිතමු බෙට්ලීට මොන දෙනවා කියලා. එතකොට ඔක්කොම ටික දාගන්න ඕනේ. ඒ වගේ තත්ත්වයක් තමයි මෙතන. අවස්ථාවෙන් අවස්ථාවට මේ කලිය යුතු ආකාරය වෙනස් වෙනවා. හැබැයි මේ පණිවිඩයේ ඔය සංකීර්ණ පණිවිඩයේ ඔහොමම දෙන්න අමාරුයි. ඒ නිසා මේ විලේ දෙන පණිවිඩය තමයි ඔබ පාවිච්චි කරනවා නම් පාවිච්චි කළ යුතුයි. පාවිච්චි කරනවා නම් හරියාකාරයෙන් පාවිච්චි කළ යුතුයි. පාවිච්චි කරනවා නම් කියලා කිව්වොත් නොකර ඉන්න පුළුවන් නේ. පාවිච්චි ඔව් මෙතන සමහරතන් තියෙනවා පාවිච්චි කරන අත්‍යවශ්‍ය නැති තැන්. දැන් අපි මේ පාක් එකක දුවනවා නම් එහෙම अत्यावश्य नुला अवधान मीता अड़ अवधान वैडितांगल अवधान वैडितांगल मेक अनिवार्य दमित भाई हेम क्यूवा सौख्यांश की दांड इपाकल कीलने दांड इपाकल मुखद मेक तवत् साधक तीनवाने उदाहरण क्वेश्चन दीक दागिणी नो दत् अरे सामजे पड़ी मत किरी मुख सिद्ध विनो एक आरक्षा वीतु की मत किरी अभी ओखम इकट मेके आरक्षा वीतु की पणिडिया तीन इध मेक संकीर्ण पणिवीडिया ඒ සංකීර්ණ පණිවිඩය තුළ මේ මොහොතේ සෞඛ්‍යාංශ කියන්නේ ඔබ පාවිච්චි කරනවා නම් හරියට පාවිච්චි කරන්න නිවැරදිව පාවිච්චි කරන්න නිවැරදි තාක්ෂණීය නිත්‍යවක දාගන්න සහ නිවැරදි තාක්ෂණීය නිත්‍යවක බැහැර කරන්න කියන එක. ඔය පණිවිඩයයි මේ අවස්ථාවේ දෙන්නේ. එපා කියලා කියන්නේ නැහැ. එපා කියලා කියන්නේ නැහැ. එපා කියලා කියන්නේ නැහැ. වෛද්‍යතුමනි දැන් රට සාමාන්‍යකරණයට ලක්වීමත් එක්ක හිතන්නේ ද
බොහෝ වෙලාවට හෝටල් ටික ඇරෙනවානේ. කෑම බීම දෙන ටික ඇරෙනවා. ඊට පස්සේ කඩසාපු ටික ඇරෙනවා. දැන් මේවට යනවා පාරිභෝගිකයන්. ගොඩක් කරාට මම පරිස්සම් වුණාට සමහර වෙලාවට හෝටල් පද්ධතිය තුළ මේක නොවෙන්න පුළුවන්. කඩසාපු ටික මේක නොවෙන්න පුළුවන්. කෑම බෙදෙන කෙනාගේ එක බෝ වෙන්න පුළුවන්. ඒ උදවිය මොකද්ද කරන්න ඕන මේක සංචාරණ වැළැක්වීම වෙනුවෙන්? නැවතත් සරල මූලික සිද්ධාන්තෙම තමයි. දාමය කඩන්නේ කොහොමද? කෑම බීම කියන හෝටල් පද්ධතිය තුළ මේක බෝ වෙන්න පුළුවන් ප්‍රවණතාවය වැඩිද අඩුද? යම් ප්‍රවණතාවයක් තියෙනවා. මොකද එකක් තමයි මෙතෙන්දී අර අතනිතර ගැටීමක් සිද්ධ වෙනවානේ. ඒක තමයි. කෑමත් එක්ක. ඕකත් එක්ක පරිසරය. ඒතකොට කෑම හදනවා නම් අර එතෙන්දී ඔය අත්තාවන්න පාවිච්චි කරලා ඒ කෑම හදන එක ඉතා වැදගත් දෙයක්. ඊළඟට කෑම බෙදනවා නම් එතෙන්දී අත්තාවන්න පාවිච්චි කරන එක ටිකක් ප්‍රශ්නකාරී වෙන්න පුළුවන්. කෑම බෙදන එක නේ අපි අර දැන් දැක්කේ අර ඉස්සර කාලේ දැන් මේ පෞගිය කාලේ රට කරා අර පාම් බෙදීම ඒ වගේ දේවල් ඒක හොඳ දෙයක්. ඒ වගේ ආහාර බෙදී මේ වගේ ක්‍රියාමාර්ග හොඳ දෙයක්. හැබැයි එතෙන්දී පා පොඩි අත්තර දෙකින් අපි අතින් බරපතල ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි හිතමු මේ කෑම බෙදන එක්කෙනා අත්තාවන්න පාවිච්චි කරනවා කියලා. එකම අත්තාවරණයෙන් හැමෝටම ඒක බෙදෙනවා නම් එතන අපිට අවධානමක් තියෙනවා. එතෙන්දි වඩා හොඳයි ඒ සඳහා වෙන හැන්ඩල් එකක් වගේ පාවිච්චි කළා. පිරිසු හැන්ඩල් එකක් අරගෙන අර කෑම ගන්න කෙනාගෙන අපු වෙනම වාජනයකට ඒක දානවා නම් ඒ වගේ හැමතිස්සෙම සිහිය තබා ගත යුතු දේ තමයි දාමය කඩන්නේ කොහොමද කියන එක. ඒ සරල ක්‍රියාමාර්ගය හැමතැනටම අදාළයි. වෛද්‍යතුමනි දැන් අනෙක් රටවල් වල කොරෝනා ව්‍යාප්තිය අපි දැක්කා එකටේගේ මැප් එකේ මෙන්න මෙහෙම උඩට යනවා. හැබැයි අපේ රටේ අපි තාම දැක්කේ නැහැ එහෙම ඒ මෙහෙම නැගීමක් දැක්කේ නැහැ. මොකද්ද මේකට වෙනස? නෑ උත්තරේ තමයි ලංකාව මුල ඉඳලා දැඩිව පාලනය කරා කියන එක. මේ රෝගය පළවෙනි රෝගියා වාර්තා වෙනදාට ඉස්සෙල්ලා තමයි ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රජයේ අවවාද නිකුත් කරේ කායික දුරස්ථතාවය පවත්වාගෙන යන්න කියන එක. පළවෙනි රෝගියා වාර්තා වෙලා තිබෙත් නැහැ ඒ වෙනකොට. ඒ වගේම ඒ ක්‍රියාමාර්ග ගොඩක් ගත්තා. ඉතින් මේ මුලින් ඉඳලා දැඩිව පාලනය කරා. දැඩිව පාලනය නොකරාම තමයි අර මම කියවා වගේ මේ තියෙන වක්‍රය මෙහෙම යන්නේ. දැන් ලංකාවේ වක්‍රයේ කඳු ගැට ගොඩක් වගේ මෙහෙම යනවා. ආයි මෙහෙම යනවා. ආයි මෙහෙම යනවා. ඒකට හේතුව මුලින් ආවේ අර විදේශගතව ආපු කට්ටියගේ බෝවිම පොඩි රවුමක් ආවා. හැබැයි ඒකත් ඉක්මනට පාලනය කරා. මොකද ඒ අයව හැකි ඉක්මනට මුලින් පොඩි අතපසු වීම සිදු වුණා. හැකි ඉක්මනට ඒ අයව නිරෝධායන කඳවුරට යවා. අර මුලින් සිදු වුණ එක නිසා තමයි පොඩ්ඩක් වැඩි වුණා. ඊට පස්සේ ඒක පල්ලෙහාට ගියා. ඊට දෙවෙනියට අපිත් දැක ගන්න බර ඉන්දුනීසියාවේ නැත්නම් ඉන්දියාවෙන් පැමිණි කොටස්. ඒතර දෙවෙනි රවුම ආයේ මේ වගේ පටන් ගත්තා. ඒකට එකතු වුණා අර මුල් රවුමෙන් ආපු ඒ මුල් රවුමෙන් බෝ වුණාගේ පළවෙනි රවුමේ ආසද්දිය. මේකෙන්නේ සද්දිය කියන්නේ ඒකට තමයි පළවෙනි රවුම මෙහෙම ආවා දෙවෙනි එක මෙහෙම ආවා. ඊට පස්සේ ආයේ ගත්තා කොළඹ ප්‍රදේශයේ මෙහෙම වැඩි වෙන්න ගත්තා. ඊට පස්සේ දැන් වැඩිසර කඳවුරේ මෙන්න මෙහෙම වැඩි වෙන්න ගත්තා. ඒතකොට ওই ඔක්කොම පාලනයන් පේන්නේ මුලදි පොඩි පාලනේ අඩුවක් තිබ්බා උඩට ගියා පාලනය කරපු ගමන් බැස්සා. ආපහු උඩට ආවා බැස්සා. ඒ හැමතැනම මුලදි පාලනේ අඩුවක් තිබ්බා නැවත පාලනේ නිවැරදි තත්ත්වයට ගත්තා අඩුණා. ඒකයි අපේ රටේ මේ කඳු ගැට පෙළක් දකින්න හම්බ වෙන්නේ. තාමත් තියෙන්නේ අර දැඩි පාලනය කරපු තත්ත්වයක්. ඒකයි වෙනස. දැන් අපි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සංගමේ සභාපතිතුමන් මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහත්මන් එක්ක අපේ රටේ පවතින කොරෝනා තත්ත්වයේ මේ පාලනය පිළිබඳව සහ ඊටත් මේක ලිහිල් කරාට පස්සේ මහජනතාව කොහොමද හැදගැසෙන්න ඕන කියන කාරණේ පිළිබඳව ටිකක් ගැඹුරින් කතා කළා. අපි දන්න කාරණයක් තමයි SARS ආවා. බර්ඩ් ෆ්ලූ එක ආවා. දැන් මේ සමහර වෛරස් ඇවිල්ලා කාලයත් එක්කම යන්න ගියා. මිනිස්සු ඒකෙන් මිදුණා. අපේ රටේ විතරක් නෙවෙයි ලෝකෙම මේ තුඩු දීලා තියෙන නව කොරෝනා වෛරසයත් ඒ විදිහට පිටමන් වෙලා යයිද? ඒකට කොච්චර කාලයක් යයි කියලා මේ වෙනකොට විද්‍යාඥයන් නිගමනය කරලා තියෙනවද කියන කාරණේ පිළිබඳවත් මට ඔබතුමාගෙන් පිළිතුරක් ඕන. ඊට කලින් අපි ඉක්මනටම විරාමයක් අරගෙනමු. අපි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ සභාපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහත්මයාට හත්වෙනි පැය. එනේ විරාමයට යන කලින් මම ඔබතුමාගේ විමසාවේ දැන් බර්ඩ් ෆීවර් කාව කියා, SARS ආව කියා. ඒ වගේ කොරෝනා වෛරසයේ තව කොච්චර කාලයක් තියෙද මේ ලෝකයේ මේ විදිහට වෙලාගෙන කොච්චර කාලයකින් මේක ව්‍යුක්ත වෙලා යයිද? නිගමනයක් තියෙනවද මේ වෙනකොට ලෝකයේ වෛද්‍ය කණ්ඩායම අතර පර්යේෂකයන් අතර වෛද්‍යතුමනි? තියෙන එකම නිගමනය තමයි අපි කිසිම කෙනෙකුට ඒක හරියට කියන්න බෑ කියන එක. ඒ කියන්නේ විශේෂඥයන් ලෝක සංවිධානයේ කිසිම කෙනෙකුට මේක ඉවර වෙන දවසක් කොහොම වෙයිද කියන එක කියන්න බෑ. මොකද මේ තියෙන දත්ත මොකද මේක අලුත් වෛරසයක් වුණාට මේක කොරෝනා වෛරස් කාණ්ඩයට
අයිති මේ කොරෝනා වෛරස් කාණ්ඩේ තමයි බොහෝ විට මේ පැතිරුණු බොහෝ ඉන්ෆ්ලුවෙන්සාවන් ඔය මැද පෙරදිග ඉන්ෆ්ලුවෙන්සාව SARS ඒ ඔක්කොම මේ කොරෝනා වෛරස් කාණ්ඩේ තමයි පැතිරුනේ. ඉතින් මේවා හැසිරෙන ආකාරය දැන් කලින් දත්ත බලනකොට කලින් මේවා හැසිරුණ ආකාරය සලකා බලනකොට අපිට කියන්නේ සෑහෙන කාලයක් කියන එක. ඉතින් ඒක කවදද කියන එක මට හිතන්නේ ඒක කාටත් හරියටම කියන්න බෑ. ඒ කියනවා කියන්නේ අපි හරියට නිකන් මේ අනාවැකි කියන වගේ දෙයක් වෙනවා. කියන්න පුළා එකම දේ මේක පාලනය වෙනතුරු අපිට මේකට හැඩගැහෙන්න ඕනේ කියන එක. සමහර කෙනෙකුට අවුරුදු දෙකක් විතර ඇයි කියලා මේක විවෘත වෙලා යන. එහෙම කියන්න බෑ. විවෘත වෙනවට වඩා මට හිතෙන්නේ හොඳම දේ මේ අලුත් තත්ත්වයට සූදානම් වෙන එක. මම කියන්නේ හොඳම දේ තමයි ඒක. මොකද මේ සම්බන්ධයෙන් අනාවැකි 100%ක් අනාවැකි පළ කළ නොහැකි තත්ත්වයක් ඇතතේ. කවදාද මේකට එන්නතක් එන්නේ කියන එක හරියටම තව කියන්න බැරි තත්ත්වයක් ඇතතේ. හොඳම දේ තමයි මේකත් එක්ක ඒ කියන්නේ වෛරසයක සහජීවනයෙන් ඉන්න කෙනෙක් කියන වෛරසය පාලනය කළ යුතුයි. පරිසරයත් එක්ක මේ තත්ත්වයත් එක්ක සහජීවනයෙන් කොහොමද ඉන්නේ කියන එක තමයි ඉතා වැදගත් දේ. ඒතෙන් තමයි නව සාමාන්‍ය කියන සංකල්පය ආවේ. ඕක අර සතියකින් දෙකකින් අපිට හැඩගහින්න ආපෝ හැඩගහින්න පුළුවන් එකක් නම් ඒ නව සාමාන්‍ය කියන සංකල්පය නෑනේ. අපි මේ කතා කරන්නේ ජීවන රටාවක්. ඒ කියන්නේ අලුත් ජීවන රටාවකට ක්‍රමක්‍රමයෙන් හුරු වීම ගැන. මට හිතෙනේ ජීවන රටාවකට හුරු වීම ඉතා ධනාත්මකයි කියන එක. දැන් මේකේ හොඳ දේවල් තියෙනවානේ පිරිසිදුව ඉන්න එක කිසි වරදක් නැහැ පොලිමක හොඳට ඉන්න ඉගෙන ගන්න පුළුවන් නම් ඒක කිසි වරදක් නැහැ ඊළඟට අනිත් අයට ගරු කරන්න පුළුවන් නම් අනිත් අයට තියෙන අවධානම අඩු කරන විදිහට අපි හැසිරීම අවම කරන්න පුළුවන් නම් ඉතා කෙටි වෙලාවකින් අපේ වැඩ කටයුතු කාර්යක්ෂමව අපි වැඩ කරන තැන ඉටු කරලා අපිට ගෙදර එන්න පුළුවන් නම් ඒව නරක දේවල් නෙමෙයි ඉතින් මේ ධනාත්මක පැත්තගෙන අපි හිතන්න ඕනේ මේක එක අතකින් හොඳ අවස්ථාවක් කියලා හිතන්න පුළුවන් දැන් අපි හිතමු දැන් අපේ ලංකාවේ තියෙන ගමනාගමන පද්ධතිය ඉතා දුර්වලයිනේ ඕක එක මේ රෝගේ ගෙනියන්න අමාරුයි පාලනය ගෙනියන්න හරි අමාරුයි මොකද කවදා හරි දවසක දැන් හැමදාම මේ තුනෙන් එකේ තත්ත්වෙන් කාර්යාලය පවත්වා ගෙනියන්න බෑනේ කොහොමද හොඳ ගමනාගමන පද්ධතියට අපි යොමු වෙන්නේ කොහොමද හොඳ කාර්යාල වැඩ කිරීම ක්‍රමයකට ක්‍රමවේදයකට අපි යොමු වෙන්නේ පාසල් අධ්‍යාපනයේ බලමු දැන් මේ තියෙන தත්ත්වය අනුව බොහොම ඉක්මනින් සියලු පාසල් සියලුම ශිෂ්‍යයන්ට විවෘත කරන එකේ අවධානමක් තියෙනවා. ඉතින් ඒකත් ක්‍රමානුකූලව වෙන්න ඕනේ. මෙතෙන්දී අපිට යොමු වෙන්න පුළුවන්ද ශිෂ්‍ය පාදක දුරස්ථ අධ්‍යාපන ක්‍රමයකට කටපාඩම් කරන අධ්‍යාපන ක්‍රමයකට වඩා. මේකෙන් මම කියන්නේ ඔන්ලයින් ලර්නින්ග්ම තියෙන්න ඕනේ කියලා. මොකද ඈතකම ළමයිට ඒක කරන්න බෑනේ. ඒ වුණාට ගුවන් විදුලිය රූපවාහිනිය නැත්තම් අපිට දැන් තියෙන මේ පෙළපොත් ක්‍රමය පාවිච්චි කරමින් රටේ තියෙන හොඳ සියලුම හොඳ ගුරුවරුන් අපේ සියලුම ශිෂ්‍යයන්ට සේවය කරන ආකාරයට හොඳ ක්‍රමයකට යොමු වෙන්න පුළුවන්ද මේවා ලේසි දේවල් නෙමෙයි අපිට කියන්න ලේසි හැබැයි මේ මේක රටට හම්බුන හොඳ අවස්ථාවක් අපනයිනේ ගම් රටට පුළුවන් නම් මේ මුව වැසුම් මුව ආවරණ ඉපදලා දැන්ටත් එක කෙරෙනවා හොඳ විදේශිනුවයක් ගන්න ඔය වගේ දේවල් සංචාර කර්මාන්තේ පවා මේක පාලනය කරගෙන කරගෙන යන්න පුළුවන් නම් මං හිතන්නේ රටට මේක හොඳ අවස්ථාවක් හැබැයි මේ අවස්ථාව හැමදාම තියෙන එකක් නෑ ඉස්සෙල්ලා මේක පාලනය කරගන්න ඕනේ අවධානය අපි මිදෙන්න ඕනේ ඊට පස්සේ මම හිතන්නේ ධනාත්මක පැත්තට යොමු වෙන්න ඕනේ අපි අපි අනිත් පොඩි උදාහරණ මත උදාහරණයක් කියන්නේ දැන් මේ වසංගත තත්ත්වයන් අදී ඉවරනවාද කියන අහ ප්‍රශ්නට උත්තරයක් එක දැන් අපි බලමු ඈත පෙරදිග රටවල් මේවා මේ වසංගතයක ජීවත් වෙනවා දශක දෙක තුනක් තිස්සේ ඉතින් ඒ ඒගොල්ලෝ ඒ ජීන රටාවට හුරු වෙලා තියෙන ජපානය ගන්න එහෙම නැත්නම් හොංකොං වගේ රටවල් ඒගොල්ලෝ දන්නවා හරියටම කොහොමද මුවාවරණය පාවිච්චි කරන්න කියන එක ඒ කරන ක්‍රමවේදයේ තාක්ෂණේ හරියටම දන්නවා සියලු දෙනා මේක හරියටම කරනවා දුරස්ථතාවයේ හරියටම තියාගන්නවා ජපානය තායිවානය වගේ රටකට ගියාම ඕන පෞද්ගලික ගමනාගමන ක්‍රමයක පොලිමේ ඉන්න දන්නවා පෞද්ගල පොදු ගමනාගමනේ ප්‍රවාහනසේ ඉතාම හොඳයි අන්න ඒකයි හුරු වෙලා කියන්නේ ඒ රටවල් හුරු වෙලා තියෙන්නේ ඉතින් ඒ ජීවන රටාවේ ඉතා ධනාත්මක දේවල් තියෙනවා ඒවට හුරු වීම තමයි වැදගත් වෙන්නේ වෛද්‍යතුමනි මේ කොරෝනා වෛරසයේ මේ දක්වා කරපු පර්යේෂණ වලින් වැළඳීමේ කෙනෙකුට යලි වැළඳීමේ අවධානමක් තියෙනවා. තාමත් ඒක හරියට කියන්න බෑ. යම් යම් රටවල යම් යම් සාධක මතුවලා තියෙනවා. චීනෙන් රෝගීන් කීප දෙනෙක් දෙන්නේ. ඊළඟට දකුණු කොරියාවෙන් ඒ වගේ මතුවලා තියෙනවා. හැබැයි ඒකෙන් හරියටම කියන්න බෑ. හැදුන කෙනෙකුට ආය අවධානම ඇති වෙන්න පුළුවන් කියලා. අපි දැන් මේක ගත්තොත් එහෙම දැන් දැන් ප්‍රතිශක්තිය අනුව ගත්තොත් එහෙම රෝගියේ හැසිරෙන්නේ අනිත් වෛරස හැසිරෙනා වගේමනේ අනිත් වෛරස හැසිරෙන ආකාරය තමයි. ඒක ලොකු වෙනසක් නෑ. වෛරසය ආසාදනය වෙනවා ප්‍රතිශක්තිය ඇති වෙනවා ප්‍රතිදේහ ඇති වෙනවා ප්‍රතිදේහ ඇති වෙන්න සති දෙකක් විතර වගේ කාලයක් යනවා ඊට පස්සේ ප්‍රතිදේහ වැඩි වෙනවා ඒ ප්‍රතිදේහ වැඩි වුණාට පස්සේ ඒ ප්‍රතිදේහ ඊළඟ ආසාදනයකට විරුද්ධව ක්‍රියා කරනවා ඉතින් ඒක නැවත ආසාදනයක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා කියන්නේ තාම කල් වැඩි
මොකද දැන් බොහෝ රෝගවල ප්‍රතිදේහ ක්‍රියා කරන ආකාරය තියෙන දැන් ඩෙන්ගු වගේ රෝගයක් ගත්තාම ඒ ක්‍රියා කරන වෙනස් ආකාරයකට කලින් හැදුණා තායි හැදෙන්න පුළුවන් ඉතින් තාම ඒවා කියන්නේ කල් වැඩි ඉතින් ඒ නිසා දැනට කියන්න තියෙන්නේ මේ தත්ත්වය අනුව නම් මේ දක්වා විද්‍යාත්මක සාධක අනුව විද්‍යාත්මක සාධක අනුව මෙය හැදුන කෙනෙකුට නැවතු වෙලෙන්නවා කියන්නේ මේ දක්වා සාධක නැහැ ඒ හොඳයි කියලා සනේප උනායි කියලා ගියපු කෙනෙකුට නැවත මතු වෙන්න පුළුවන් නැවත මතු වෙන්න පුළුවන් හරි ඔතන අපි දැනට අපි යන්නේ දැනට තියෙන දත්ත මතනේ දැනට තියෙන දත්ත ගත්තාම එම බීජෝෂණ සමය දින දෙකේන සති දෙක වෙනකන් ඊට පස්සේ මේ රෝගේ සති කීපයක කාලයක් තියෙන්න පුළුවන් ඊට පස්සේ අර PCR පරීක්ෂණය නෙගටිව් වුණාට පස්සේ ගෙදර යවන්නේ නෙගටිව් වුණා කියන්නේ රෝගියාගේ සිරුරෙන් වෛරස් ස්‍රාවය කිරීම ඒක දැනගත හැකි ඩිටෙක්ට් කළ හැකි මට්ටමට වඩා අඩු වුණා කියන එක ඊට පස්සේ සති දෙකක් ගෙදර ඉන්නවා කියනවනේ ඒකත් පදනම් වෙලා තියෙන්නේ ඒ වෛරස දැනගත හැකි මට්ටමට වඩා අඩු වුණාට පස්සෙත් සති දෙකක් මේ වෛරස ශරීරයෙන් පිටවීම වෙන්න පුළුවන් කියන ඒ දත්තේ පදනම් කරන්නේ ඒ දත්තේ පදනම් වෙලා තියෙන්නේ ලෝකෙන් මේ දක්වා ඇවිල්ලා තියෙන පරීක්ෂාත්මක සාධක මත ඉතින් ඕක මුළු ජනගහණයටම අදාළ සාධකයක්නේ ඒ කියන්නේ අපි අර ජනගහණය අපි කියනවා කර්ව් එකක් කියලා කියන්නේ සාමාන්‍ය කර්ව් එකක් කියන්නේ ජනගහණයෙන් වැඩි ප්‍රමාණයක් අයිති නැහැ මේ සාමාන්‍යයට ඔය සාමාන්‍යයෙන් පිටපණින කට්ටිය ඉන්න පුළුවන් ඒ අපි කියපු සති දෙකට වඩා වැඩි කාලයක් මේක ශරීරයෙන් සාය වෙන කට්ටිය ඉන්න ඉඩ තියෙනවා නැත්තේ නෑ අර සාමාන්‍ය ජනගහණයේ 99%ක් මේ කොටස අයිති උනාට 99.9%ක් අයිති උනාට එයින් පිටපණින කොටසක් ඉන්න පුළුවන් ඉතින් මිලියන ගණනාවක රෝගීන් සලකා බලනකොට ඔයින් ඔය සති දෙකෙන් පිටපැණු පොය හම්බෙන්න පුළුවන් දැන්ට අපිට තියෙන හොඳම පැහැදිලි කිරීම තමයි ඒක වෛද්‍යතුමනේ मगे मैं अवसर विनाद गिहेपेल मे प्रश्न तो मे हम नोटब श्रीलंका वैद्य संघ मे सभापेत महाचार इंदि कर्णातिलक अभी तैलांत यमुलातेना असल तैलांत अतमुलातेना अनु तेन तक पर्यशन होयागा बहुरट वाल कोरोना वैरस आवट पास विविध औषध विविध इन्नवर्ग विवेन पर्यशन करण अपेरते अभी दिद्याज्ञा पुदुमाकार दक्ष नासा के तपे आय वेड करण विविध स्यूम दीवा पर्यशन लखयागन अभी वैद्य शेषु अभी दखना कोरोना वैरस आवट पास अभी इन तखरे बेहत अखर औषधे अखर होयागन पिलो कदला श्रीलंका लोककुशला दिनागत्ते तमंगी शक्ति क्रिया कर ला श्रीलंका क्रिया कलियुते तमंग शक्ति श्रीलंका शक्ति मंशे मुखद प्रतिगत्ता प्रजा सौख्यांशे රෝගේ වැළැක්වීමේ නිවාරණ අංශය මම හරි ඒකේ ඒකේ ජයග්‍රහණය කළා දෙන එක ලෝකුසලානේ මදිනලා තියෙනවා මම කියන්නේ පර්යේෂණ මට්ටමින් අලුත් නිෂ්පාදනයක් කිරීම වෙනුවෙන් අලුත් එන්නතක් හෝ වේවා ප්‍රතිකාරයක් හෝ බෙහෙතක් හෝ වේවා ඇයි ඒ සඳහා පර්යේෂණ සඳහා යොමු වෙන්නේ නැත්තේ කියලා මම ඔබතුමා විමසන්නේ පර්යේෂණ නොකිරනවා නෙමෙයි පර්යේෂණ කරනවා උදාහරණයක් වශයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ වගේම වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ පර්යේෂණ කරනවා හැබැයි ඔය ක්‍රියාවලිය ඔය එන්නත් ඉපදීමේ ක්‍රියාවලිය නැත්නම් ඖෂධ නිපදීමේ ක්‍රියාවලිය කියන්නේ ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් ඒකට අවශ්‍ය වෙන තාක්ෂණයේ මේ ක්‍රියාවලිය අතිශය සංකීර්ණයි මම සරලව පැහැදිලි කරනවා දැන් ඔය එන්නතක් හදනවා කියනවනේ දැන් කෙනෙකුට අහන්න පුළුවන් ලංකාව විතරක් නෙමෙයි මේ බටහිර වෛද්‍ය විද්‍යාව මෙච්චර දියුණුවයි කියලා කියනවනම් ඇයි මේකට මේ එන්නතක් හදා ගන්න බැරි ඇයි මෙච්චර පරක්කු වෙන්නේ මොකද මේක ඉතා සංකීර්ණ දෙයක් මේ වෛරසය මේ RNA වෛරසය मेके तीन व्यूहे गाँव पिटीन तीन प्रोटीन अणु रव मीन मेदर ये पटके तीन अतिर तीन मे RNA प्रोटीन इथि RNA जान द्रव्य मे वैरस नितर नितर तमंगे व्यूहे विनास्करण मे कारीटर तमंगे टागट के विनास्करण तंग वेडियादे एनत की टागट इन्नो इलाकगत वैरस एवडने वैरस नितर नितर विनास्कर इन्नता कदन गुड़ा कल्याण मे जान विवे प्रोटीन विवे अंदरगेन ईट पास अदाल क्रिया कल की इन्नता प्रतिदे हरी इन्नता कदन गुड़ा कल्याण एक हदन सामट एक मेक विनास्वेंदे मूलिक अदिताल दांड विलावा निवेद मेक वैद्य पारेषण आयत उदाहरण वैद्य पर्यशन आयतने दुशक्ति මේක අපිට අලුත් දෙයකට ඒ පටන් ගැනීමට මේක හොඳ වෙලාවයි කියන්නේ අනාගතයේදී මේ සූදානම්ට ඒක හොඳ වෙලාවයි ඒක සිදුවෙමින් පවතිනවා ඉතින් ඒ ප්‍රවේශය ගැනීම අනිවාර්යෙන් වැදගත් අනෙක් අතින් ගත්තාම මේ මොහොතේ නම් සම්පූර්ණ ශක්තිය දැමිය යුත්තේ
මම ගරු කරනවා වෛද්‍ය පරිශන ආයතනයේ විද්‍යාඥයන්ට විද්‍යා විශ්වවිද්‍යාලවල ඉන්න විද්‍යාඥයන් පවා මේ මොහොතේ බලන්නේ කොහොමද මුළු ශක්තිය දාලා මේක කොහොමද පාලනය කරන්නේ මම හිතන්නේ මේ මොහොතේ නිවැරදි තීරණේ ඒකයි මොකද මේ වෙලේ අපි ලංකාවේ තියෙන දැන්ට තියෙන ශක්තිය ඒ මූල්‍යමය හෝ තාක්ෂණික ශක්තිය මත මේ මොහොතේ අපිට අපි ලංකාවෙන් මේකට එනතක් හදනවා කියන එක යථාර්ථයක් නෙමෙයි. ඔව්. හැබැයි අනාගතේට ඉක පුළුවන් මේ තියෙන දැනුමත් එක්ක අනාගතේට පුළුවන්. ඒ සඳහා ක්‍රමක්‍රමයෙන් යොමු වෙන්න ඕනේ. හැබැයි මේ මොහොතේ සම්පූර්ණ ශක්තිය මේකට පායනයට දාන එකේ මම වරදක් දකින්නේ නැහැ. හැබැයි ඒකම මම හිතනවා පරිශ්‍රණත් අපි මේත් එක්ක ආවනම් තව වඩා හොඳයි කියන එක. ලංකාව ගොඩක් හොඳ දේවල් කරලා තියෙනවානේ. මේ දේවල් පරිශ්‍රණ පත්‍රිකා වශයෙන් එළියට ආවනම් ඇත්තට මේක ලෝකත් එක්ක ලෝකෙත් එක්ක බෙදා ගන්න පුළුවන්. මම හිතන්නේ ඒක මේක මේකට තව හොඳ මොහොතක් හොඳ ප්‍රවිෂ්ටයක් ඒකට. अभी भेवन श्रुतिवंत श्री लंका वैद्य संघ में सभापति महाचार्य कर्णातिलक हेट विचाकर रथ सामान्यकरण अखरण पुद महाजनता विधेयट कुंदेश विरहित दील तीन नैतिक सीमावंत क्रियात्मक सौख्यांश लबादन उपदे सीट सियात्म पिलीपतम रथ नव सामान्यकरण तत्ते हाट गेल सामान्यकरण तत्ते अभी कोरोना वैरस इन कलिंग रट क्रियात्मक तत्ते पूर्वसी हसीरीम समय दुरास्त भाव पीड़ कति का अति विन कल तत्ट अपने अनुपूर्ण ये तत्व अति करगनीम क्रियात्मक कीवीमे वग कीमती पूर्वसी उपट अभी समुगना यलिमुन गेम हिट उदे हत हत आई